එස්සෙල්ලස් සහතිකය සහිත මැලිබන් යහපෝෂ මට විශ්වාසයි. මල් පිපෙන සිහිනයට රුදු පනින යෞවනය. අන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබී. Anytime combo ඔබත් අදම 555 ප්‍රීලෝඩ් කර ඇක්ටිවේට් කරගන්න. SLT Mobitel. අපි හැම ලොකුවට සල්ලි තියන අය නන් නෙවෙයිෂේ. අපේ ෆැමිලි එකේ මගේ අම්මයි තාත්තයි දෙන්නම ටීචර්ස්ලා. ඔව්. හැබැයි දෙන්නම දැන් නම් පෙන්ෂන්. පවුලේ ඉන්න එකම දරුවම. මට ඒ දේවල් එහෙම ලොකුට වැදගත් නේ. ඒ වුණාට ඔයා මං ගැන දැනගන්නද? Of course. හැබැයි මං ඔයා ගැන දැනගන්න ඕනේ ඔයා හිතන පතන විදිය, ඔයා බිලීව් කරන දේවල්, ඔයාගේ ආකල්ප. උටින්ම කිව්වොත් ඔයා ගැන දැනගන්න ඕනේ හිත තුල. මට අනිත් කිසිම දෙයක් වැදගත් නෑ. කොටින්ම කිව්වොත් ලිහිනි දෙන්නෙක්ට හොඳ ආශ්‍රයක් හම්මුණොත් දෙන්න ගැන මාර දේවල් ටිකක් දෙන්න ෂෙයා කරගන්න. ඔයා හිතන විදිය හරි වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මං ඔයාට කියන්නේ මට හිතන දේ. මං අදහස් කරන්නේ ඔයා වගේ හිතන කට්ටිය හරි අඩුයි ඇත්තටම. දැන් ඔයා මං ගැන පොඩ්ඩක් පොඩ්ඩක් විතර දන්නවනේ. ඔයාගේ ප්‍රීවියස් දේවල් ගැන මං ඔයාට පොඩ්ඩක් කිව්වනේ දැන්. අනේ පරණ දේවල් වලින් මට වැඩක් නෑ ෂයා. අපි ඉස්සරහා ගැන බලමු. හුනේ ඉතින් දැන් එයා වෙලා ඉවරනේ. ඇත්තටම ලිහිනේ ඇත්තටම මට ඔයාට එක දෙයක් ප්‍රොමිස් වෙනවා. මං ඔයාට අවංක වෙනවා. ඒ කියන්නේ අපි දෙන්නගේ ෆෙයර් එක තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කාටද කියන්න පුළුවන්. ඒ කියන්නේ වෙන්න පුළුවන් නේද? හැබැයි මං ඔයාත් එක්ක ඉන්නකම් මං ඔයාට අවංක. ප්‍රොමිස්. ඒක මටත් ඔයාට ප්‍රොමිස් වෙන්න පුළුවන්. අනිත් දේවල් ඉතින් හිමින් බලමුනේ. හරි. දැන් මට කියන්නකෝ ඉතින්. ඔය මොනවද කරන්නේ? අම්මගේ බිස්නස් වැඩවලට හෙල්ප් කරන එකද? ඔව් දැනට නම් එහෙම තමයි. අම්මා කිව්වා මට වෙනම සෙක්ෂන් එකක් බාර දෙන්නම් කියලා. නමුත් දැන් මනම් දෙර පාටක් නැහැ. අම්මා සරයිද? ටිකක් විතර. අම්මෝ. මං ගැන මොනා කියයිද? ඒක නම් දන්නේ නැහැ ඉතින්. අපි ඉතින් බලමු. ආමේ වාගේ අම්මලා මං ගැන මොනවා කියේ? බය වෙෂය. ඇයි? නෑ මෙහෙමනේ. කොළඹ බෝය් කෙනෙක් එක්ක යාළුනා කියලා දැනගත්තොත් අනිවාර්යෙන් බය වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා මං රැවටිලා කියලා. ෂහන් යාළට දැම්ම කියන්න ඕනේ නැහැ. අපි හැමීට කියමු. ආ කැමත්. අද මහත්තයා මේ උනේ. හරි හරි කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. මහත්තයා නම් කියයි. හරි නම් මහත්තයා පිල්ලක් දාමු අපි. තවත් ලක්ෂ ගණන් යට කරගෙනද කියන්නේ? මදයි මම ලොකු ලෝය කෙනට වැඩේ බාර දුන්නා. ඔය කීයක් කර දෙලා කෙනට බාර දුන්නත් ඔච්චරයි නේ කරන්නේ. හරි හරි මං ට්‍රයි කරා. ඔයා දැක්කනේ. හේම කරනවා නම් කෝ ප්‍රතිඵලේ? සර් නම් ප්‍රසිද්ධ කරනවා, අරව කරනවා, මේව කරනවා කියලා. අන්තිමේදී පුස්ස බින්ද වගේ මේ කෑම වල බස තිබ්බ කියලා තමුන් දන්නවනේ. මට අනික මේ රස පරීක්ෂණ වර්තාව බොරු කරන්න බෑ. නඩුවේ බාර දෙනකොට සර් ඔහොම කිව්වේ නැහනේ. මම බාරගත්තේ අනාගත නඩුවක්නේ. මගේ පැත්තට වාසිය තිබ්බේ. මදයි මාත් කරගත්තා.
හරි අපි ආමත අපිල්ලක් දාලා බලමු නෑ නෑ මහත්තයෝ මම ඒකට වෙන කෙනෙක් හොයාගන්න මේ ක්ලයන්ට් ලා අන්තිමට ගිනියෝ ගණන් ගන්න එපා මචං හරිද ඒ මිනිහ කිව්ව කතාව ඇත්තනේ නඩුව තිබ්බේ විද්‍යට වාසි විදියට මේ එලින ආපු හින්දා නම මුලින්ම මේ නඩුව ඇදුනේ හරි හරි දැන් ඉතින් වෙච්ච දේ වුණා එහෙමයි කියලා නිකන් ඉන්න බෑනේ අකමැත්තෙන් හරි ඇටෑක් කරන්න වෙනවා එලිනට ඒ කිව්වේ යා නැති කළා දාන්න වෙනවා මේ ෆීල්ඩ් එකේ ඔළුව උස්සන්න බැරි වෙන තැනටම ගේන්න වෙනවා මෙච්චර කාලයක් මං ඉවසුවේ නෑ කම ගැන හිතලා ඒත් තව දුරටත් බෑ අද ඉඳන්ම වැඩේට බහින්න වෙනවා අපිට පොඩි ෂැම්පෙන් බෝතලයක් එහෙම කඩලා මේක පොඩි සෙලිබ්‍රේට් කරන්න තිබ්බට කරමු කරමු ඉතින් තාම පටන් ගත්ත විතරනේ ඉන්නන්න නේ එලින මට මේකේ තියෙන හොඳම කෑල්ල ඔයා කියලා පරද්දු කී අගිලා හරි දක්ෂයි එයා කවදාවත් හරියට ප්‍රිපෙයා වෙන්නේ නැතුව කේස් එකකට කතා කරන්නේ නැහැ. ඒ වුණාට මේකනේ. ඔයා ගිනාපු තරකවල එයාට උත්තර නැති වුණානේ. අපිට ඕන තරම් සාක්ෂි තියෙනවනේ මේ හෝටල් එකේ කාපු කෑම වලට මිනිස්සුන් ඩවුල් වුණා කියන එක. හැබැයි අකිල අන්තිම මොහොත වෙනකන් ලොකු ෆයිට් එකක් දුන්නා. ඔතන මම නැතුව වෙන කෙනෙක් හිටියා නම් අනිවාර්යයෙන්ම අකිල දිනනවා. අම්මේ වීකෙන්ඩ් පේපර් එක ලොගෙන් ලියනවා ආයක හොඳයි අර හොස්පිටල් එකේ ඉන්න අයගෙනුත් ඩීටේල්ස් ටිකක් ගන්න පුළුවන් එයාලගෙන ආටිකල් එකක් ලියන්න ආ ඌ නේද කවියක් වීසොල් දෙපි මතුනන්න එමි හෙමි හිත ඔබ මගේ දුරුලට එන්න රසුගත් මී දිවලනේ चूटी चूटी එකකින් දැනගන්න ඕනේ ඔයාම තමයි. මොකද ඉතින් අපි මෙච්චර කල් ආශ්‍රය කරපු මිනිස්සු මේ විදිහට වෙනස් වෙන හැටි දැක්කහම මෙන්න මොනා කියන්නද? ඔව්. ඇත්තටම අයියලා මොකද වෙලා තියෙන්නේ? ඔයා දැන් පන්නේ නෑනේ. මේ චූටි පුතේ. චූටි පුතේ ඒ කියපු ආමන්ත්‍රණයෙන් පිනී යන්නේ අම්මාට මාහට වැදගත් දෙයක් පැවසීමට ඇති බැවිනි. ඒ නිසා මම කරුණාවෙන් ඒ අසා සිටිමි. පවසන්. මම කැමති ඔයා ඉක්මනටම මැරි කරනවා නම් පුතේ. මොකද මොකද කිව්වේ? අම්මට විනෝදද? පිපිසුද මේ මම්මෝ මම්මේ මැරි කරනවා තියා මම හිතලවත් නැහැ. ඇයි මොකද බැරි? මම මැරි කලේ 21. එතකොට ඔයාගේ තාත්තට වයස 23යි. හරි හරි ඉතින් මේ ඒ අම්මයි තාත්තයි මට නම් බෑ අනිකම්ම මං කිසිම විදිකින් තාම ස්ටැබ්ලිෂ් වෙලත් නැහැ නේ ඒ නිසා මං නම් මැරි කරන්න බෑ ආපු අවුරුදු 23 දී වාගේ තාත්තා මේවා ගොඩ නගා ගන්න සෑහෙන මහන්සි වුණා හැබැයි ඔයාට දැන් තියෙන්නේ ගොඩ නගාගත්ත බිස්නස් එක ඒක කරගෙන යන්න විතරයි ඔයාට තියෙන්නේ මං දන්නවා හරි ඉක්මනට ඔයයි වල්ලගනී කියලා මට දැන් ඔයා ගැන විතරයි පුතේ ලොකු බලාපොරොත්තුවක් හිතේ තියෙන්නේ. අයියා මම කියන්නේ. දැන් ඔය අයියාත් හොඳට ඉන්නේ. අනික අයියා කිව්ව බිස්නස් එකකුත් පටන් ගන්න ඉන්නේ කියලා. එයා මොන බිස්නස් එක පටන් ගත්තත් මට වැඩක් නැහැ. එයා ආදිව මැරි කරන්න හිතේ තියාගෙන ඉන්නවා නම් මං එයාව මගේ හිතෙන් අයින් කරනවා. අනේ අම්මෝ සන්තෝෂෙන් දීපීටයි කියලා. අම්මා කොහොමද අනේ ඔච්චර දරුණුනේ?
කිසිම අම්මා කෙනෙක් කැමති නෑ තමන්ගේ දරුවෝ දන දන අමාරුවේ වැටෙනවට. ඒකයි මං කියන්නේ. අද අම්මා කියන්නේ මේ අයියා අමාරුවේ වැටලා කියලාද? මට නම් අම්මා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නෑනේ. හරි හරි බලමුකෝ. කෝල්ල. ලීනා මේ පාර ජර්නලිසම් අවඩ් වල මාත් ඇප්ලයි කරන්න කියලා හිතුවා. අනිවාර්යෙන්ම ඇප්ලයි කරන්න. පහුගිය ටිකේ ඔයාලගේ හොඳ ආටිකල්ස් ටිකකුත් ගියානේ. නේ? ඔව් මේ අවුරුද්දේ නම් හොඳ ටිකක් ලියවුණා හැබැයි. දාලා බලන්න. ඒක තමයි මාත් මේ බැලුවේ. පහුගිය අවුරුදු ටිකේම ඔය අවඩ් එක ගිහ ජනහිත පේපරේකටනේ. අපේ චීෆ් එඩිටර් තමයි කිව්වේ මට ඇප්ලයි කරන්න කියලා. ඔව් අප්ලයි කරලා බලන්න දැන් කවද ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ මේ තීරණ කලින් දාන්න ඕනද මොකක්ද අනේ සති දෙකක්වත් නැහනේ නෑ අද ගෙදර ගිහලා කිසිම වැඩක් කරන්න බෑ ගිය ගමම ආටිකල්ස් ටික ලෑස්ති කරලා ඔකට ඇප්ලයි කරන්න ඕනේ තේරුණා එහෙමයි මැඩම් මේ මේ අර එහා පැත්තේ ඉන්න මිනිස්සු අපි දිහා සෑහෙන වෙලාවන් බලාගෙන ඉන්නේ කවුද? මේ මොනසා ගිහිල්ලා? එයා බලාගෙන හිටපු විදිහට මට එච්චර ඇල්ලු වෙන්නේ. අයියෝ. ලස්සන කෙල්ලෙක් දැක්කම ඕනම කොල්ලෙට බලන් ඉන්න හිතෙනවනේ. එහෙම කොල්ලෙක් වෙන්න ගණන් ගන්න එපා. නැහැ අනේ. එයා හරි අමුතුයි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි යන්න. හරි හරියා. හැබැයි මේක සමරන්න ඕනි ඈ. හරි හරි දැන් යන්කෝ. 100% instant hydration එකකට Pond Super Light Gel. මැලිබන් කිරි නිෂ්පාදන මිලදීගෙන මරණයට කැපෝ කිරි ගවය නිදහස් කර ගැනීමට ඔබත් දායක වන්න. රුපියල් මිලියන එකට වැඩි ෆයිබර් එලිට් රිවෝඩ්ස් දිනා ගන්න. අද SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකට ඇප්ලයි කරන්න. හෙලෝ. ඕකියන්. නෑ නෑ. ඔව් ඉතින් මං කිව්වා. නෑ ඩගි. ඔයා මට කිව්වට පස්සෙත් මං ඒ ගැන හොඳට හොයලා බැලුවා. කොහොමත් ඉතින් එරික්ගේ ඉතිහාසය එච්චර හොඳ නෑ කියලා මම මුල ඉඳලම දැනගෙන හිටියා. හැබැයි ඉතින් ඔච්චර විස්තරයක් දැනගෙන හිටියේ නෑ. නැතුව? නෑ නෑ. මං කොහොමද ඇර තදින්ම කියලා තියෙන්නේ. කොහොමත් ඉතින් මේගොල්ලෝ අපේ පුතාට කැමති වෙලා තියෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තිබිලා තියෙන හින්දා. ඒ වෙනුත් ගැලවෙන්න බලාගෙන තමයි. ඔව්. අපෝ එලීනා කියන්නේ කවුද? නිකම්ම නිකන් ලෝය කෙනෙක්. එයාට කරන්න පුළුවන් දෙයක් නෑ. හරි ඩගි. අපි බලමුකෝ. මට හම්බ වෙන්නත් ඕනේ. මම ඔයාලට කෝල් එකක් දෙන්නම්කෝ. ඕකේ. මේක දෙන්න බලන්න. ආදි මම මේ පාටට ආස නැහැ. හරි හරි ඉතින්. තව කලර්ස් තියෙනවා. මම සයිස් එක හරිද කියලා බැලුවේ. අකිල ඉඳලා හිටලා හරි මේ වගේ කැෂුවල් ෂර්ට්ස් ඇඳලා බලන්න. ওই ටී-ෂර්ට් වලට වඩා ඔයාලට ලස්සනයි. ආදි ඇත්තම කියන්නේ මට ඇත්තම මූඩ් එකක් නෑ ওই ඇඳුම් ඇඳලා බලන්න. හරි අකිල මං ඒ ගැන දන්නවා. දැන් ඔයාමනේ මට කිව්වේ කෝට් එකේ ඉඳන් එනකොට ප්‍රශ්න ඔක්කොම එතන තියලා එන්නේ කියලා. අද විතරක් මොකද මේ?
අපේ ළඟට පරාද වුණ හින්දා අවුල් නේ. මොඩ පිස්සුද? එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් නැත්නම් මොකද? ඔයාට බෑ මට බොරු කරන්න. ආදි මම මෙච්චර හරි ඉවසන්නේ එලිනාගේ නංගි නිසා. හරිද? හරි හරි. මම නංගි අද ගෙදර ආවම යාට කියන්නම්කෝ. ඔයා මොනා කියන්නේද? එයා කියන දේ අහන කෙනෙක් නෑ ඉතින්. මං යාට කියන්නා මේ වගේ කේසස් බාර ගන්න එපා කියලා. මොකද සල්ලි හම්බ වෙන්නේ නැණි. එලිනාට ඕනේ පොර වෙන්න. එයාත් එක්කම ඉන්නවනේ අර පත්‍රකාරයෝ. මුන් දෙන්නට ඕනේ රට හදන්න. අවුරුදු 70 ගානක් තිස්සේ එක එක ආයෙත් රට හදන්න හැදුවා. හදන්න පුළුවන් වුණාද? බැරි වුණා. අපි මොනවා කරන්නද? අපිට තියෙන අදාළ වැඩේ කරලා පැත්තකට වෙන්න. වාගේ නම් ඉති පණ්ඩිතයිනේ. මාත් පුළුවන් තරම් කියලා තියන්නේ අකිල. අම්මත් එහෙමයි. බලන්නකො යාට වෙන දේ. එයා කොහොමත් ලෝයස්ලා ඉස්සරහ නෝන්ඩි වෙලා ඉවරයි ආදී. එක්ක වෙන උසාවියකට යන්න කියන්න තියෙන්නේ. උසාවිය වෙනස් කරලා වැඩක් නැහැ ආදී. එලිනගේ හැසිරීම වෙනස් වෙන්නේ නැහැ නේ. හරි හරි. අපි බලමුකෝ. එලිනටම තේරෙයිනේ. බල බල ඉති මෙන්න තියෙන ඔක්කොම දේවල් වෙලා ඉවර වෙයි. ඒකනේ වැඩේ. අපි යන් ආදී. ඔයකම කතා කරලා තේරුම් ගන්න නේ. වීවයිකතුණු උකුතේ එකක රස උපරිමයි. අපි බොස් ගෙන් ගන්න නැතුව කිසි දෙයක් කරන්නේ නැහැ කියලා බොස් දන්නවනේ. මගෙන්නා කිච වෙන්නේ නැති ඔබලා වැඩක් කරපු දවසක් කියපම් බාන්න. යකෝ අර ලෝයේ ගෑනි මේ ගේම් එක ටකල් කරගන්න කලින් ඔබලගේ ඔළුව කොහෙද ඇප්පුණාද? කියන්න බලඩ. මං කිව්වේ අම්බලගේ වුණේ අම්බලගේ වුණේ ඔය ඕ බගුල කරන කලි මම පොඩක් කිව්වනේ හිතලා බලපල්ල කියලා. අහපන් කියලා කිව්වනේද මං? යකෝ. ඔය ලෝය ගෑනි මේ ගේම් එකේ ටකල් කරගන්නවා කියන්නේ කාර් රේසියක් පිටිපස්සෙන් ක්ෂ් බයිසිකලයක් පැගෙන යනවා කියන වැඩක් යකෝ. ඔය ගෑනි මේ ගේම් එකේ ඉන්නවා කියන්නේ මහා කරුමයක් මට. මට ඒකවත් තේරෙන්නේ නැද්ද? ඒක තමයි බොස් බොස්ට කිව්වේ. එකපාරයි ගෑනි ඉවරයක් කළා නම් වැඩේ ඉවරයිනේ. මොඩේ. ඔරෙක්ගේ මුළු ෆැමිලි එක මේර කරන එකද යකෝ අපේ ප්ලෑන් එක? මට ඕනේ එරික් විතරයි. තේරුණාද? යකෝ මට ඕනේ එරික් බල්ලෙක් වගේ මගේ ළඟට එනවා බලන්න අයියකෝ. අන්න ඒකයි මම ඔබට හැම වෙලේම කියන්නේ විකියා. තේරුණා බොස්. වැඩේ කරු. ලෝය කෙනෙකුට මුදල් ගෙවනවා නම් ඕන අඬුව කතා කරන්න ඕන. ඒකනේ ලෝය කියන්නේ. සමහර දේවල් කල් දාන එක එච්චර හොඳ නෑ. මම සීරියස් කතා කරන්නේ. ආ. නෑ එහෙම. හරියට එකක් ඕන. කොහෙද? අයියා. මට කියවුණා අයියා කියලා ඔයාලට.